අද නම බන්දුලලාල් බණ්ඩාරිගොඩ තනතුර පාර්ලිමේන්තු මන්ත්‍රී ඇත්තද ඇල්පිටිය මැතිවරණ ප්‍රතිඵලය ජනාධිපතිවරණ ප්‍රතිඵලයටත් බලපායිද? කිසිසේත්ම නෑ. අපි ගාලු මුවදොර පිටියේදි පෙන්නවා රටේ ජනමතය මොකක්ද කියන්නේ, රටේ ජනතාවගේ උද්‍යෝගය මොකක්ද කියන්නේ. ඒ නිසා මේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව ඡන්ද සමහර අය මේ පෙන්වන්න හදන මේක මේ ජනාධිපතිවරණේ ප්‍රතිඵලයට ඉති කිය. ජනාධිපතිවරණේ ප්‍රතිඵලය ගත්තත් අපි ඇල්පිටිය ප්‍රාදේශීය සභාව පරාජයි. තමයි අත් ගිය ජනාධිපතිවරණේ ප්‍රතිඵලෙත් අපි ඇල්පිටිය ප්‍රාදේශීය සභාව පරාජයි. ගිය මහමැතිවරණ ප්‍රතිඵලෙත් අපි ඇල්පිටිය ප්‍රාදේශීය සභාව පරාජයි. එතකොට අද කවුරු හරි විශ්වාස කරනවා මේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව ප්‍රතිඵලය ඉස්සරහට දාලා ඒක මේ රටේ ජනමතය කියලා මේ පෙන්නන්න අපි ඒගොල්ලන්ට තාවකාලික වින්දනයක් ලබන්න අවස්ථාව දෙනවා සතුටෙන් ඉන්න කියලා ඇල්පිටිය ප්‍රාදේශීය සභාව ප්‍රතිඵලයේ රීස් මුදුන තියාගෙන. ජනාධිපතිවරණයට දකුණු පළාතේ සූදානම කොහොමද? අපේ ජනාධිපති මැතිවරණේ අද අපිත් එක්ක ගිය ප්‍රාදේශීය සභා මැතිවරණේ ගිය මහමැතිවරණේ ගිය ජනාධිපතිවරණේ අපිත් එක්ක නොසිතපු බලවේග විශාල ප්‍රමාණයක් අපිත් එක්ක ඉතිරිලා තියෙනවා. උදාහරණයකට ගත්තොත් පහුගිය ওই මැතිවරණ දෙකේදීම දානු දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ දරපු අවුරුදු 50ක් දේශපාලනය කරපු කියසේන ගමගේ මහත්තයා අපිත් එක්ක හිටියේ නැහැ. අද ඉතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අපිත් එක්ක ඉතිරි වෙලා එක්සත් ජාතික පක්ෂයට උපරිම ශක්තිය දෙන අදුම තරමේ 10000ක් මම විශ්වාස කරන ඊට වැඩි වෙයි කියලා අඳුම ධර්මයේ 10000ක්වත් එතුමත් එක්ක ජනතාව එකතු වෙලා තියෙන විශේෂයෙන්ම හිඳුම මැතිවරණ. ඒ විතරක් නෙමෙයි මනුෂ්‍යනායකකාර මන්ත්‍රීතුමා එතුමත් ප්‍රියවර ওই මැතිවරණ දෙකේදීම සහයෝගය දුන්නේ රාජපක්ෂ කණ්ඩායමට. අද ඒ එතුමත් අපිත් එක්ක එකතු වෙලා තියෙනවා. ගුණරත්න විදකෝන් හිටපු කැබිනට් ඇමතිතුමා වගේ තවත් නම් කියන්නේ දොස් ලොකු වෙලාවක් ගත වෙන විශාල පිරිසක් මේ අපිට උදව් නොකරපු විශාල කණ්ඩායමක් එකතු වෙලා තියෙනවා. ප්‍රියවර කෙසෙල් ඇවුරියේ කණ්ඩායමෙන් තරම් කරපු සියලුම මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයට එකතු වෙලා තියෙනවා. අදින මන්ත්‍රීවරු ඇතුළු තරම් කරපු තවත් විශාල පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එකතු වෙලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් ස්වාමීන් වහන්සේලා බෞද්ධ විහාරස්ථානවල සජිත් ප්‍රේමදාස කියන නමට විශාල නැඹුරුවක් සහ ආකර්ෂණයක් ඇති වෙලා තියෙනවා. අපේ දකුණේ ඇතැම් ස්වාමීන් වහන්සේලාගේ විවිධ මතවාද තිබුණා. බුද්ධ ශාසනය සම්බන්ධයෙන් සමහර බෞද්ධයන්ගේ මතවාද තිබුණා. අද සියල්ල තුනු විතුරු වෙලා අද මේ එක්සත් ජාතික පක්ෂයේ අපේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමා ගැන තියෙන විශ්වාසයට විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ අපිත් එක්ක අමනාප වෙලා හිටපු කරණි පාස් යෝජනාම එක තැනකට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මම ඇත්ත කියන්න ඕන මම මේ සාමාන්‍යයෙන් දේශපාලනයේ බොරු මතවාද කියන්න උත්සාහ කරන කෙනෙක් නෙවෙයි. දාලු දිස්ත්‍රික්කයේ ගිය ජනාධිපතිවරණයට වඩා ඉහළ ප්‍රතිශතයක්. මම මේකෙන් කියන්නේ මට තවම කියන්න බෑ ගාල්ල පිරනවද කියන එක තව අපි ඉස්සරහට කියන්න පුළුවන්. නමුත් මම දන්නවා ගිය ජනාධිපතිවරණයට වඩා ඉහළ ප්‍රතිශතයක් විශේෂයෙන්ම මේ ජනාධිපති මැතිවරණදී ගාල්ල දිස්ත්‍රික්කේ ලැබුණ මං හම්බන්තොටයි මාත්‍රයි තවම ගියේ රැස්වීම වලට ගියාම මට තව දෙක තුනකින් කියන්න පුළුවන්. මටත් අවුරුදු 29ක බලපුරුද්දක් තියෙනවා. මම මහජනයේ ඉස්සෙල්ලා අවුරුදු 29ක් කටයුතු කරන මට කියන්න පුළුවන් ඒ දිස්ත්‍රික්ක වලත් ඇවිද්දාම කොහොමද ඒ දිස්ත්‍රික්ක වල අපේ කියන එක ගැන වැඩිම අපේක්ෂකින් පිරිසක් ඉදිරිපත් වන ජනාධිපතිවරණයේ මේ මොකද ඒ ගැන හිතෙන්නේ? ඇත්තටම මේ සමහර අපේක්ෂකයෝ ඉදිරිපත් කිරීම ජාතික නායකයෙකුගේ ජාතික වීරුවක් හැටියට මම සැලකුවා. මොකද මේ ජාතික නායකයයි කියලා දැන් කියාගන්න එයා ජාතික අපේක්ෂකෙක් නෙවෙයි. ඒ වචනයක් පාවිච්චි කරන ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් ජනාධිපති වෙන සහයෝගය දෙනවා කියලා අපි දැක්කා. පහුගිය කාලේ ඔය බොහෝත්වත් එක්ක ගිවිසුම් අත්සන් කරා තව පක්ෂ ගණනාවක්. උදාහරණයකට අරුණද සොයිස කියලා මහත්තයෙක් ඇවිල්ලා අත්සන් කරා තරත් මනමේන්ද්‍ර කියන මහත්තයත් කියලා අත්සන් කරා අර ගිවිසුමට. ගිවිසුමට එතුමත් ගිහිල්ලා මේ ජනාධිපතිවරණේ අපේක්ෂකයෙක් ඇටියට නාම යෝජනා දෙනවා. ඉතින් මේක විහිළුවක් නේ. මේගොල්ලොන්ගේ එක්කෝ සම්දානෙන් එහෙම නම් එළියට බැහැලා තියෙනවා. එහෙනම් ඒ සම්දානෙ ඉවරයි ඒ දාස්සම් කරපු. එහෙම නැත්නම් මේ සම්දානය ඇතුලේ ඉන්න අයම නැවත ගිහිල්ලා අපේක්ෂකයෝ හැටියට නාම යෝජනා බාර දීලා මේගොල්ලෝ කියන්න උත්සාහ කරන මේ අපේක්ෂකවරුන්ගේ සහයෝගයත් එක්ක මැතිවරණේ මැද හෝ අවසානයේ ඔන්න මේ දෙන්නේ මේ අපේක්ෂකයටයි කියලා එකතු වෙන්න තමයි මේ වගේ ගිහිල්ලා නාම යෝජනා බාර දෙන්නේ. මේවා මම හිතන්නේ මේ අපේක්ෂක ලයිස්තු වැඩි වුණේ මේ නිසා මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ මේගොල්ලෝ කරපු මේ විහිළුව නිසා අද මැතිවරණ කාර්යාලයට මැතිවරණ දෙපාර්තමේන්තුවට අමතර වියදමක් කරන්න සිදුවෙනවා. ඒ විතරක් නෙවෙයි එතකොට මේ ඡන්දදායකයන්ටත් කරපු එක්තරා විදියට ලොකුම අසාධාරණයක් හැටියට මම දකින්න. ඉතින් මේ
මේ උදවිය මේක කළේ තමන්ගේ ජනාධිපති මැතිවරණයට රටේ සල්ලි කොයිතරම් සාබාසිනේ වුණා කමන්නේ මේ මොනහරි විදියකින් බොරු ජනමතයක් ගොඩනගා ගන්න පුළුවන් කියලා බලන්නේ මේ ඔක්කොම සුණු විසුණුන මොකද ජනතාව දුක් බුද්ධිමත් ජනතාව මේ හැම දෙයක් දිහාම බලන්නේ උපේක්ෂා සහගතව ජනතාව නිවැරදි තීන්දුව නියමිත වෙලාවට දෙයි කියලා විශ්වාස කරනවා.